යිදරුණේ අපි මේ සාග්චා කරමිඉන්නේ කොලා ශ්‍රේණියය මයි තරුවන්ගේ සිංහල සාහිත්‍ය පාඩම් මාලාාව නේද අවසාන අදිරි අපිඉන්නේ එකැන් මේ වෙන කොට පාඩක් දහතුනක්්‍යබරයි දාහතරයනි පාඩම යන්නේ නේද දියමන්තිමාලය ලස්සන පාඩමක් ලොකු කතාවක් ලොකු ජීවන අධ්‍යැකීමක් ආදර්ශ ගොඩක් නේද ඒකේ කතුවරයගේ දල උට ගන්න දේවල් මංක කියයාදදුන්න. ගීදමෝපසාන් කියන ඒ සුවිශේසි චරිතය අවුදු හතරිස් දෙහෙකින් මයන්නට හේතු සාධකවෙච්ච කරුණු කාරණා ඒ හතරිස් දෙග වෙනකොටහු සුවිශේෂි නිර්මාණය කිරීමට බොහොට තිබු ශක්්‍යතාවේ. ඉතිංන් ඒනිසා ඔබට එතුමන්ගෙන් ගන්න දේවල් එක්ක එතුමාගේ මේ කතා කලාව තුළින් ගන්න බොහෝදේ තියනවා. එතම මේ පාර්ශව දෙකට මේක වැදගත්වනවා. මොකත් දෙපාර්ශවද. අපේ පුතාලට සහදදුවලට ේ කොළ අවසරේ දලා දොළහ දහතුනට ගිහිල්ලා නේද ඔබ තවදු පහලෝකින් විතර ඔබගේ ජීවිතය ලස්සන අවස්ථාවට ආවහම ඒ ලසන අවස්ථාව තුළ ජීවිතය ගත කරන්න ඕන විදිිය නේද ඒ පෞසස්ථාවක් කරියට බැලස්කරගන්න විදිිය තුළනය කරගෙන යන විදිිය ඒ දෙන්නගේ ආකල්පමය ගැලපීමක් නේද ඒ හරියට ගැලපු නැත්තං ප්‍රශ්න ගොඩයි ට කෝටියකට මමුුණ දෙන්නේ නවා. එනිසා අපි හැමවිටම කල්පනා කරන්න වන අපිට හරියන දේ කරන්නටුව. නේද අපිට නොගලපෙන දී කරල කවදාවත් හරියන්නේ. එනිසා අපි අහසයි පුොලෝ එකතුරන්න රයිකරට අපිට බැහැහසයි පුොලො එකතුරන්න. එනිසා අහසේ තියෙන දේවල් විතරයි ගලපන්න පුළොන්වෙන්නේ. පුළො විතියෙනව විතරයි පුළෝට ගලපනවරුව. දහසේ පුොල කවදාවත්යකට සම්බන්ධ කරගන්න මාරු. එනිසා ඉවැනි වෙනස්කම් තියෙන ඒ එකතුකර නමාරුවේ ඒ තමයි අපි කියන්න අපේ ජීවිතය තුළ අපි හොඳනාරක එකතුකරගැෙන යත්ති හරියට ආගම දහම එකතුකරගෙන යදති ඒවා ගැන සම්බන්ධව තියන හැකියාව ගෞරෝවයන් ඒවා ප්‍රගුණ කරගෙන යත්්දී ඉරස්සේ පාරිහරික වන්දනාමන් එක්ක මේ ගමන යනකොට අන්න අපිට එතෙන්ද අපේ ආකල්පොමේ සංවර්ධන ඉහළ තලේකටය ේ ආකල්පම මේ සංවර්ධනය එක්කම විශ්වීයේ ශක්තිය තුළ අපිට අපේ ගමන ලස්සන කරගන්න හැකියාවල තිය නිසා මේ කතා වර්තිශයෙන්ම වැදගත් බලමු අපි මේ කතාවේ ඉතිරි කොටස්ටික මුල් කොටස්ටික අපිට ක්සා ගච්චා කර තැම් බලන්න දැම් මෙෙන මේ කොටස හරි ලස්සනයි එතට ඒවගේ මෙතනින් ඔපට අස්සා සම්බන්ධහන්න පුළුවන් නේද බලන්න කෝපයෙන් ඔහු දෙෙස බැල්මක්හෙලු ඇ නොයි සිල්ට පත්තුවායි තින් මොකදමට තිෙන්නේ ඇගේ දාගෙන යන්න ඔයි වගේ තැනකට බලන් කෝපේ නොහු දෙස් බැල්මක්හෙලු ඇ නොවිවසිල්ලට පත් වූවාය ඉතින් මොකදද මට තියෙන්නේ ඇගේ දාගෙන යන්න ඔයි වගේ තැනකට මේක මේ සමාජය අථර්ථයක් අපේ කනට ඕනයේ තරම් මේ ප්‍රශ්න ඇහිලා තියෙනවා කාන්තා පාර්වයන්ගේ කිය දෙමෝපිය ඕනෑ ඇතරම් මුණ ගැෙනුනේ එතින්දි කතා කරන ඇහෙන දේවල් තියනවා. දෙමෝපියෝ එකට එකතුවල ඉන්න වෙලා විදිී ඒ අයි තුළ ඔයනි සාකච්ඡා තියනෝ. විශේෂීගේ අම්මලයික තුනාට පස්ස ඒ ගැහැනුන් එක තුනාට පස්සි ඒ අයගේ ගෙදර සුවිශේෂතාව අනිත්තායට කියනවා යා ආඩම්බරේ පැහැදිරීද ඇකන ගේ ගෙදර. හිජන ක ලසට රහක දෙනවා. පෞවි දවස වියදන් කරා ලක්ෂ ගානක් වේදන් කර බාතරුම් එක හැදුව මේ විදියට අලුත් සෝපාසෙට් එකක් කෙනවා අපේ මහත්තය රටේ මයි ගෙනනෑවි. ඉට පස උක්කුම ඒ තියන සුන්දලත්වය වෛචිත්‍රභාවයර යාළුවට කියත්ති යාළුවාට දැනෙනවා ගෙදර පරිසරේ ඇයට දුකක් දැනෙනවා. එයට ගොඩක් දුක් දැනෙනවා ම චර ලස්සන වෙල මට මෙවනෑනෙ. මෙයාට හෙමිහිෙකුත් ඇතුූ මෙයාමේ මහා ලස්සන මන්දිරයකන්නවා. මට මෙච්චර දිල මට ඇයි බෙරුණේ මන්දිරේක තියෙන කෙනෙක්කෙක්කයම්. එයා පශ්්‍යාත්තාපයට පත්වයෙනවා. පසු තැවිල්ලට පත්වෙනවා. සිතිින් දුක්වි තිෙනවා. මේක සමාජතාර් ති විශේෂයෙන් ඉස්වවිපාර්ශවයේ කැමති හැමවිටම ලස්සන ජීවිතයක් ගතකර. එතින්ද ඇයි කැමති නැහැ? අද ඇඳපු එක ඒකම ඉළඟ පාටියකට ඇඳගෙනය ඒයි කියන්නේ කෝයිඉතින් අරක විතර ඇමට තියන්නේ ඇදගෙන නික්යි තියෙන්නේ. එයාට එකක ගමනට ආරන්දී පැඳුම් විතර ඇතියෙන්නේ ඕක හැමතරන්ට වැ ඇඳයන්න පුළොන්ද බෑ එතකොට ඒ ඇයට ලොකුමතිකමක් ඇයට කඳුලු ඇවිල්ලා ඇයි බොහොම වේදනාවෙන්තාව මේ ප්‍රකාශනය කළ. ඒන්තියක් එක්කාාපු වේදනාවක්තියනවා බලන්න ඉති නෝපයන් බොහොම අහිංසක ඔයාගේ ඉති මොකක්්ද මට තියෙන්නේ ඇගේ දාගෙන යන්න ඔයු වගේ තැනකට. නේද ඔන්න බල මේගෙන ඔහු කල්පනා කර තිබුණේ නැත ඔහු ගොතගෙස්වේ නැයිතේ වලට උත්තර දෙන යන්නේ මං ඔයාට කියන එක තේරෙනවද. ඔට මේ කියනදේ තේරෙන්න්න ඇත්ත මමත් ගැහැනියක් ත මම උත්ෙන්ට යන්න නම් ඒ අයට එක්ක කරට කර්තිය නැඳුමත් තියන්න ඕන මට මේ මුකුත් නෑහදාගෙන යන්න පලදින්නේ වනේ මං කොහොම දෙයන්නේ ඔටතතියන් තැනැතිවය මංගේ උත්තේව එහෙමැක ඔයට මේ උත්ස විට අනගෙහුවම්ම මම ආයුතුයි ඔයාගේ නෝන විදියට ලස්ස නැදර ඇන්ඩ ඕන අනිත්ත ඇලස්සට එඉති මම වැැර හැලිය ඇඳු පරණය වැදු කාට මේ එක මතිකම ඔයාට නේ අපි දෙන්නට වනේ ඒයි මේ කීවන්නේ ඉති මම කදන යනෙ මට අඳ යඳවති ද තියන්නේ එකම දෙයි බලන්න. ඇයි චීතය බලන්න යන කොට ඇඳගෙන යන එක මටනම්ඒ හරි හොඳයි ඔය තින් පුරුෂ පාර්සවය හැටේ එයා ආසදේ අරන්දීලා එයා කියන්නේ මටනම් ඒක ලස්සනයි? එක බලන්න ග ඔබදනවා ටීටර්නැටුම් කියල ු ඉස්සර ඔය රාත්්‍රී කාලයේදී ඔය කට්ටයක තුළ ගීත ගායන කළ හරි අපූරු සන්දර්ශනයක් ගන්ගෙට යන වතියන කැරොල් වගේ. එතකොට එමනතම් පුංචි නාට්්‍යයක් බලන්න නගර තියන මුණ හරය වගේ සිත සතුටු කරන වැඩසටහනක් බලන්න අ එනික් අපි කියනවා ීට එක මෙ ටීටර් එකක් ටීට එක බලන්න ගියානේද ඔවගේ පුංචි එබට සහන්තියනවා කට්ටියකතුලා සතුරුවෙන් දැ සින්දු කියල රටල ගයලා වගේ එතකුට එයාන්න දාඳයි කියලා එක ලස්සන එන මටන ලස්සනයි ඔයා ති හැමික ලස්සන්න එමගෙන ඔව විතින් වායාට ගෙනෑ අපප වට රසනය වාගෙනපපුවාට ඇතවෙෙන දන්නේ වැඩදි හැමදාව ලස්සන ඇයියේ වගේවා සිටේ කියනෝ වටතාව අරම් දෙන්නවේ කියලා. මෙවිට භාරාව හඬන්නට පටන් ගැනු දෙකීමෙන් අන්දවන්දව වික්‍ෂිප්තයට පත් වුණු ඔහු කීමට කටටගත් දෙයක් නතර කරගත්තේ. ඇගේ නෙත් කොන්ුවලින් විශාල කඳුළු බිඳු දෙකක් මතු වී මෝද දෙකොනට රූරා බසින්නට විය බලන් මෙතිෙඳම කතුවරයා ඇය තුළ තියෙන ඇයිගේ මනෝභාවය විනිවිධ දෙකපු හැටි ගීත මෝපසාන් කෙනේ මොහා ගත් කතුවරයා ඇයගේ ගූඩ චෛතසිකය යටිසිත ලස්සනට විනිවිධ දැකල තමයි මේ එලියට දාන්නේ. ඇයිගෙහෙසිරෙීමනටාව බල. ාරයාව හන්නන පටන්ගරු දෙකීමෙන් අන්දවන්දව වික්ෂිප්තයට පත් වනු. ඔහු කීමට කටගත්දයක් නතර කරගත්තේ. ඇගේ නෙත්කොන්වලින් විශාල කඳුලු බිඳු දෙකක් මතු වේ මෝද දෙකොනට රෝරාබසිනටවිය. දැන් ඇය මෙහෙමෙකි ගහගහ අඩත්ති. ස්වාමියාට බඩපපුූ පිච්චිලයනවා. ස්වාමියයා දැඩිලෙස ආදරේ. ආදරය නිසා ඇහිට පුතම් මේක ගන්නේ තෙහිදවා කොහොමහරි පොරබදල මේක ගන්නෙත් තමඟ පාර්යාව ලස්සනට අන්දල එක්ගෙනයා හල හිතාගෙන එතකොට ඇයට ඒකට සූදානම් වන්න පරිසරයක් නැත්තා ඇක අඩන්නෙ ඇයි මෙට තේරයෙන් කල දෙන බැරි නිසා මෑයට තේරුම් කල දෙන බෑ ඉස්ශ්‍රියගේ හෙතුලාන්තේ තේරුම් ගන්නවන ස්වාමයා ස්වේගේ කල්කිරියාව හඳුනා ගන්නය නැත්ත විවාහ ජීවිත බලන්නපුු වර්තමාන සමාජය තුළ විවාහජීවිත ඉතා ඉක්මනින්ම වනාශවෙලයනො ඇඒ මනුස්්‍යයට බාරයාව තේරුම්ගන්න බෑ භාර්යාාවට මනුස්්‍යය තේරුම් ගද එනිසා සමහර මනුෂ්‍යයා භාරයාව මරණ අභාරයාව මනුස්්‍යය මරණවස්ථාති යන පිෙන්ල මේ එකන්න එක අතර හඳුනාගන්නට නොහැකිවීම එකනිකාගේ අදහස් සු දහස් තේරුම් ගැනීමට සක්්‍යතාව නැතිකම එකනිකාත් තේරුම් ගැනීමට හැකියෝ එය දුප්පත් තමයි දුප්පත් නම් මේ වැඩේට ඇයි සූදානම් නොකරන්දෝන සූදානන් කරන්න බැරිනං ලියු අරඟගෙන් නැතුවන්න ඕන. තෙව එයා හා හදන්නේ පරණ එකම අන්දගෙනයන් ඇයට නැතමයි එවුනට කාන්තාාවවෙතන්ටනෙනෑ කාන්තාවෙතල නෑ ඒ කැමතිමන ඇය කැමති අලුද්දයක් ඇනක් ගිහිල්ල කට්ටිස් සරහ එහැමෝගේ මාර්කර්ශණය ඉදිනා කර කාන්තා කැමති කවුරල ලස්සන පලන්නවා අර ගැන ගොච්ච ලසනයිද එයාගේ කරාප්‍රි හරී ලස්ස නැයි ඔහොම කියල එකන එක ගැන වරනාා කරනෝට කාන්තාව අසයි ඉති එක නැති නිෙසා ඇය අඩනවා අරයට කියන්න අපපු දවු තොක්ොම අමත කන ඒ ඇතේක දැක්ක. ඒතම ඇත දැඩිල්ලෙස්ස ලෙංගතුකම්පාමින් භාරයාවට ආදරය කරන ස්වාමියට එහෙම දැන ඇත්ත වැඩකුත්. දැනුන විතරක් නෙවේ භාරයාව හොඳට තේරුම්ගන්න ඕන. අයිදරවෙන හොඳ කතාවක් මෙ හොඳේ ඔබ තේරුම්ගන්න බුදු හාදුරුව පැහැදිි කිරීමම් කළලා තියන තැකදී. ස්වාමි භාරයා සම්මතාවේ. සාමයා උපරිමෙන් භාරයාව වෙනුවෙන්. අදාළ ඇයට අවශ්‍ය අයිත්තම් ඇඳුම් පැළඳුම් සියල්ල වෙලාවට කළවට සපය යුතු. කාන්තාවෝ සියලු දෙනා ලස්සනට අඳන්න පලදිනට කැමැතිය. එනිසා ඇයිගේ යුත්තුකමටු කිීම සාමිය ගයුතුකමක්. භර්රයාවට අදාල සියලු කාරිසාදනය කරන්න. ඇයිඒ භාරයාව දර්දි අදයන්නේ ගෙදර දෙගෙන. කන්න පිහන දව වෙලා ඔක්කොම කරගෙන සේරම කර ගෙදර න සියලු මලසමේ කරදදි. ඒය ොරුන්ගත් ඉතියල ඇය වරනාකරයන්න හැකි ඇවතියෙන් වොනු ා ස්වාමියයට එහෙමොනොවන්නටේ පවුලාත් අනිවාර්යෙන්ම ව සාර්ථකයි ඉතා ඉක්මනි පන්නල දැන් එතකොට ඒ දැක්ක හම මෙයා කැලබීවට පත්වෙන වික්‍ෂිප්ත භාවයට පත්වෙනවා කර කියයාගන්න දෙයක් නැති වෙනවා දැඩි ලෙස කලකිරල යගේ මනස් දැන් කර කියයාගන්න දෙයක් නැතිබදි කලබෙනු ඇයි ඒ කිගහන එකකි ගෙහිල්ල දරාගන්න බෑ. කාන්තාව වන්ඩා දිදලාගන්න බෑ ඒ තරමට ඒගුල් එක ගහනුව ඒ කඳුලු බින්දුව බේරෙනකොට මෙහෙව අපට දැනෙනවා අපිට දුකක් අපේ මේ ඇඟ කිලි පොලා යනෝ එහෙව තමයි ඇහට දුක් දෙෙන් අපි කැමති නෑ ඇ අඩනු බලගෙන කැමති නෑ අපි කැමති නෑන අම් අන්ඩනවත් බලගෙන්? අම්බන්ඩ අද්්‍ය අපේ බඩබබූ හෝස්්කාලයනවා නැද ඒවතමයි කවුරුහල අන්ත්ද හොඳ සංවේධී කෙනෙක්ුුණ හම එක වෙනවා ඔබමොට පේන්න ඇඩුවත් මටත් ඒක දැනෙනවා සංවේදී මිනිහෙක් නිම් මටත් කඳුළු වැටි සංවේධී කතාවක් කියද්ද කඳුළු ඇක්කෙනවා ඒකම සාහිත්‍ය වටිනාගන් සාහි්‍ය නැති මිහටෝොකනෑ පොතත්පක් කියවන්න නැතිකාට මේකේ සංවේවිදිබාව තැනෙන්නේ. අනිින් මිනිස්සුන්ගේ දේවල් තේරෙන්නේ. අන මිනිසු ගැන කිසිවක් තේරෙන්නේ. රුපියස් සත රජගන සමාජය තුළ රුපියස් සත පාවි විය නොමිසක් මනුස්සක එසිියල්ල පෑගෙනවා. රුපියස් සත තමයික්ක තැනින් හාට මයි කරන්න. අනේ මේ මනුසය මට සෑහෙන දේවල් කළද. අනේ මේ ගුරුව මට කොච්චර උදව කලාාද. ඒවනෑ අවස්ථාවදී බහුලයි ඒලබක්දේ ඔප එතෙන්ට වැටන්න එපා. ඔබල හෙම එන්නේ පවුරුද දස්ගන ක පීන්නෙ නෑ ඒ ඉන්න ටිකේ හැමෝගේම හිතදිනාගෙන. හැමෝ ආදරහි කරන චරිතයක්වු හැමෝම ගෞරවය කරන තරචර්තයක් එකැ වියයුත්තුයි. බලන්. මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ මොකද මේ වෙලා තියෙන්නේ ඔහු පැකි ලෙමිනැස්ුේ. හිදී බලවත් ෑයමගින් තම ශෝකයේ මැඩගත් ඇ තෙත් කොපුල් තල පිසදමමෙන් සංසුනු විලාශයගෙන් පිළිතුර දුන්නායි දැන් ඇයගේ කොපුල් තල දෙක කොපුල් කියල කියන කම්ුව. ටි මේ වෙක්කීටී කියමු මේකදන් කඳුරු පාර තියෙන නඩුවහම මේක වේලි ලයනවා ඇය විහ කල්ලා හරි හවුලක් නෑ එහෙම කල එයා අර ඇඩිල්ල නවත්තන පෙන්න්න නවා ඉවසගෙන හරිකමන්නේ එහෙම කරලා කොඩක් ඒ ඇක්ට එක ගන්නවා අපිට මෑලපේනවා ඒ මකි විද මට වයහෝ මැවිලපේනවා අපිට තින්ද ක්තට යන්න පුළුවන්ගෙනවා ඇරෑ කියන මුකදයාට වෙලා තියන්නේ මුකධනවාට වැර තියන්නේ එයත් දුකයි කියන්නේ එඒයිට ඒ අඩන්නේ දෙමය මේ හදවතින් කතා කරන්නේ ඇයි ඔයාට මුොකද වෙර තියෙන්නේ ඒයි අඩන්නි එකවා හෙම කරලා නෑ හෙම ඔන්න හෙමයි තෙන්ටේනවා බලන්න පිස්ස දබොමින් සංසුන් විලාසයකින් පිළිතුර දුන්න ඇයි දෙැම්බොහොම අහිංසක විදියට දඟලන් නැතුවබොහොම අයිංස ගව පිළිතුරු දෙනු. එක පැත්තගෙන් හොද ආදරණීය බිරිදක් ඇට බැල්ල වැඩක් නෑ ඇයි මේ ලූකෙ කාන්තාව ොහොම තමයි ඇයි බලාපුොරොත්වෙන් ආදර විතරක් නෙේ ප්‍රේමේ විතරක් නෙවෙේ සයි ලස්සන නිවාසයක නස්සන නිවහනක ජීවත්වයන්න ලස්සන පරිසරයක ජීවත්වෙන ආසයි එක තම ඇත්තකතාව පැැදිරිද එක විශේෂයි එක කාන්තාවන්ටම ආවනික ටිකක් එළමෙන මේ ශ්‍රීලාංකේ සමාජය අථාර්ථය කාන්තාවන් සතුව තිබෙන යථාර්ථයක් මේ එළියටර ගන්නවා පැදිරිද අන්නන කෙටිකතාවක ෙටි කතාව ක්‍රස්සවත් එන්න නම් ොකක්දවෙන්න ඕන. අපි කතා කරා මොකදද සමාජ යථාර්ථය පිළිබිව් වෙන්න ඕන. ඒ සමාජය යථර්ථය පිළිබිව කරන්න නම් අපි ගන්න චරිතය තුළෙගේ බව ප්‍රකට කරන්න ඕන. ඒ සමාජ්‍යතලයේ පිළිබඳ අරගණ්ඩෝන. ඒ සමාජතලයේ ස්වභාවය විනිවිධ දකින්න ඕන කතුවරය ග කාර් බාලය නැත්තන් ඒ රසවත් තාවක් වෙෙනන එකතිකට බලන්න එනේ මඟදි නවත්තරේ පාන. එන අවියෝජනීය බැඳීමක් දංවැලේ පුරුකවගේ එකකට ගලාගෙනනකොට මේ ගලස්සට සම්බන්තාවයක් තියෙන්න්න ඕන ඒකයියේ නෑ මොකුත් නෑ මට අඳින් නැඳුමක් නෑ. ඒක හන්ද ඔය පාටියයට යන්න බෑ මට වඩා හොඳ ැඳදුම් පැළඳුම් තියෙන භාර්යාවක් ඉන්න යාලුවකුටෝක දෙන්න කොෝදයකි. කත් මට වඩා හොදට ඇඳු පැළඳු තියෙන යාලුවයග භාර්යාාවටදය මුකද මංගුත්තෙන්ටගිහිල්ලා ඔයයාාව හැල්ලු කරන මං කැමදන්නේ. ඔයාට මං ආදරේ එ වුනට වැට ආදරේ කියලා ඔයා වෙතන පල් කරන්න මට බෑ ඔයාට ආත්ම ගෞරුවව ඇත්තියනවා ඔයාගේ භාර්යාව කියලා පෙන්න්න පුළුවන් හයියක්ක් ව වැට තියනු එතකොට හෙම නැතිවුුණ ඔයා හිතන හැමෝගේෙ මිස්සරහ වඩදු කෙනෙ නෝ තරමට දලා ගන්න වැැරවේ එහෙන්ද මේක යාලුවේග පාරාවට කති. කිසි ගැටලුවක් නෑ මහිත හදාගන්න එහ මැක බලන්න. බලාපොරොත්තු සුන් වීයමෙන් ඔහු බලවස්සේ දොම්නසට පත්වූයේ. මේ බලන්න මැටිල්ඩ මේ බලන්න මැටිල්ඩයි ඔහු උද්‍යෝගයෙන් පැසුවේ. සෑහෙන් ඇඳුමකට කියයක් විතරයා විද. වෙන ගමනකට බිමනකටත් ඇඳගෙන යන්න පුළුවන් විදිේ එකකට බොහොම චාම් පහි අන්නයා කියන. දැ මේ මෙයාට්ගේ හිතහදන්න ඕන. මැටිල්ඩා බලන්න නව. ඇයට කතා කරන විදි ඇයට ආමාන්තනය කරන විදිහ බල තුරන්න මේ තුල බොහොම යහපත් හොඳ ස්වාමීකු සතු ගුණාංග මේ කොට සතුලින් අපිට පැහැදිලෙනෝ. තොඩ මේ මැටිල්ඩාගේ ස්වාම ලොයිසල් මහත්මය මේ ලොයිසල් මහත්මයාගේ ඔහු තුළ තිබෙන අව්‍යාජ බව ගතිලක්ෂණ ටික හුට මාවේනික භාරාවට දැඩිලෙස්ස ලෙංගතුකංකරන්න ආදරය කරන පරමාදර්ශයේ ස්වාමීයෙක් සත්තු ගුණලක්ෂණ මේ කොටස තුළින් අපිට පැහැදිලිනවා අන්නන්නේ නම් මේ කොට ස්බ පාඩංකරගන්න ඕනු කොටසක් මේ විදියට ඉහත පාටේ තුළින් කතුවරයා तो प्रकट करने प्रकट करने करन लोइशल महता සැබවින්ම තම භාර්යාවට පාරයාාවට දැඩි ලෙස ආදරය කරන පරමාදර්ශී සාමීයකු වන බවයි. ඒවිත රක්ද ඔහු මානවදයාවෙන් පිරිපුුණ චරිතයක් උතුරායන මානවදයාවෙන් පිරිපුන් සැබෑයි චරිතයක් විදික තමයි මේ කතුවරය විකාසනය කරන්නේ එමෙන් මාන වදායාවෙන් 유프트오 타브드 타브드 කාර්යාලය තුළ කාර්යාලය තුළ ඔහුගේ කාර්වයේ මැනවින් ඉටු කරනිසා නිසා සැමගේම සැමගේම ප්‍රසාදයට පත් වූුවකු යගැන අවුත් වියන්න පුළුවන් ඇත්ති වෙන්න න බලන්න ත පාටේ තුලින්ම් කතුෝරයා ප්‍රකට කරනුයේ ලොයිසල් මහතා. සැබවින්ම තම භාරයාාවට දැල්ලෙස ආදරය කරන පරමාදර්ශි ස්වාමියෙකු වන බවයි. එමෙන්ම මානවදයාවෙන් යුක්තෝ ස්වාමියෙකු බව. තම කාරයාලේ තුළ ඔහුගේ කාරය මැනවි නිටුකරන නිසා සැමගේම ප්‍රසාදයට පත්තුවෙකු ව. එනිසා තමයි ඔහුට ඒ උත්සවේට එන්න හම්බුවෙන් ඔබ දැනු ලිපිකාර තුර පහත් තුෘර්තියක් කනවට මේ ලොකු නිලතලේ අයට එන්නේ ඔක්කොම දළකාරයවටිකක්. ඒ දළකාරය විශ්සරහ මේ අයිස්සක මොනුස්සියට ආරාධනා කරන්නේ. ඔහු තුළ තිබන හොඳ ගුණාංග නිසා. තර පාලනය කරනය පාලනධාරයා විසින් පාලකයා විසින් එයාට දැඩිලෙස ගෞරෝ කරන්න හුගේ වැඩේ හරියට කරන නිහතමානී චරිතයක් විය. අන්නේ අපිට අපි තුළ හදාගන්න ඕන සුවිශේෂි ගුණයක් තමයි සන්තුෂ්ටි පරමන්දන ලදදීන් සතුරුවම උතුම් ගුණය නහතමානී භාවේ. අන්නයිගේ ප්‍රසාදයටෙන් ප්‍රධාන හේතුවක්. මහිච්චතාවයට යන්න ගෙහිල්ලා විනාසයටට පත්යනවා. ඔබට පේනෝ මැටිල් ඩට වෙනදී. ලදදීන් සතුරුුවෙන් එන කාන්තාවට එන උත්තර ප්‍රශ්නයක් ලදදීන් සතුරුුවවෙන්න. ඔබ සසරය අරගෙන එන ටිකක් තියනෙනවා ඒකට සතුරුවෙන්. න්නයට තියන එක ඔබට ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබ ඉතෙන්ට යන්න ගත් ඔබගේ විනාසේ අනිවාරය හ මහිච්චතාවය කෙනෙකුතුර ඇතිවීම අධි ආසාාවන් ඇතිවීම විනාසයට හිතුවාක්. එනිසා පිහැම දෙයකින්ම සෑහිමට පත්වයන බදුහදුරොප පැහැදිලි කලා තියෙන්නේ එකයි සෑහිමකට පත්වෙන වනං ජීවිතය ලස්සන කරන්නවා සැහිමට පත්වයෙන් නැත්තා තෘපතිමත් එෙන්න්න නැත්තම් ජීවිතය හැමදාම ශ්න ගොඩගන්නවේ. එහින්දා ෆංචි පැලක වුණත් මන් ැහැ ලස්සනට ඉන්න පුුවන්න. මාලිගයක් මෝන්නේ පැදි එක විශේෂත්යේ අන නම් මේතිකුබ පඩන්කර ලේ සිත් එක්කනේ මේ බලන්න මැටිල්ඩායි ඔෞද්‍යෝගයෙන් පැවසුවේ සෑහෙන් ඇඳුමකට කීයක්ක් විතරයා විද. සැහෙන් ඇඳුම හොඳ ඇඳුමකට කියයක් විතර ඇයිද. ඒ දෙැනර අඩ එක නත්තක දැ යාවෝ කෝමාර මෙතර ගන්න තමයි උමනාව. ල ප්‍රකාශනය තුර තමන්ගේ භාරයාට කොච්චර ආදරේ ඒ තරමට ආදරය කෙල්ලවමිකය. තැඩ්ඩිලෙස් තමන්ගේ භාර්යාාවට ගෞරෝකනු ඒ තරමට ඇය ඇගේමට ලක් කන්නෝ එක විශේෂයි. හරි බලන්න ඇ අරපිරිමෙස්මෙන් යුතු ලිපිකරුවාගෙන් කැනහිම ප්‍රතික්ෂේප කෙරීමක් හෝ විස්මයා කූලරාවයක් හෝ නොලබීමට නම් වයුත්ේ ෙතර මුදල් ප්‍රමාණයක්ද යන්න සිතින් ගණන් බලමින් තප්පර කීපයක් මේ ගැන කල්පනා කර බැලුවායි. අවසානයේ දී ඇ මදක් පැකිලිමින් මෙසේ කියවායි. හරියටම මට කියන්න බෑ ඒ වුනත් මංහිතනවා ප්‍රෑන්කු හාරසීයකින් විතර පිරිමහගන්න පුළුවන් වේ වි කියල අනවල්.දේ කතාව කියත් දෙමදැන් ඔන්න සතුටක් කාවා එතවයි. ඒ වෙලා විදී හොමින්න්නේල හරි හරිහැ වී ඔයා කියන්න ඕකට යන ගාන ඔය කියන්න ඕකට යන ගාන ඔය ඇඳම හොඳ ඇඳුමක් එන්නන්නේ එපායි ඔය කියන්න බන්න ඔය හොඳ ඇඳුමට කොච්චර යිද කියලා දෑ කලපනා කරම එක සරටම කියන්න බෑැ හහිතන් ගල්පනාගන්න අර ගටිකයි මෙච්චර එක හොමෝමෝමෝම ගල හිතල මට හිත්තෙනට හරියටම කියන්න බෑහැබැයි මහිතර පෑන්කූ හාරසික් විතර වගේ යන්න පුළුවන් ඒක වගේ ගානගේ මට හිතනව පිළිමහගන්න පුළුවන් කියලා. ඉතුර අනුමාන කරන ගානට එහාගිය ගානක් ඇයි කියනව මෙචර ගානකින් මේක සම්පූර්ණ කරගන්න පුුවන්. එතකොට ප්‍රන්සේ මුදල්ලකගේ ෆරක් ප්‍රන්සේ භාවිත වෙන මුදල්ල එකක ෆ්රෑන්ක් දැන්න යුරෝ භාවිත වෙන්නේ. සාමාන්‍යඔබ දන්න යුරෝපාමහද්‍යවපේ තුළ හැම රටකම භාවිත වුණේ එකිනෙකාට ආවෙනිික මුදල්වර්ගයා ඉතාලිය ලීර ඇමරිකා ඩොලර් තියෙනවා යුරෝපය ගත් හම එගලන්තේ හිරුරුණෝබසින අධිරාච්චය ඒගොල්ලෝ ස්ටලින්ම් ෆව මේ වෙනකොට යුරෝවලින් තාම යුරෝටාවන තේකම රජ්‍ය විතරේ ගොල්ලු තාමත් ඉස්සරහින්නවා ස්ටලිින් පව්වලට තැන දයාගෙන. යුරෝමිල වැඩි වෙච්ච දවසට ස්ටලිම් පවම්වල මිල පටිනාකම නැතිනෙන පුළුවන් එනිසා ස්ටලිම් පවම්බල වටනනාක පවලටන අමතාව තියලෙන්න දෙැනි තුර ්‍රෑන්කු හාරසියක් පමොණ කියනකොටවා සාම අනිකා සු්දු මැලි වෙලහන වයියේ තීයන මෙච්චරගානක් එහෙම තමයි පුතේ සීයක්ගත් උත්කාන්තාව සයට අනුවක් උතන ඉන්නවා ඇැයි සියට දහැකෙන් ඔය මගුතුලාවට යන කැමති නෑ කැමති ඔයා කැමති දෙයක් ඇවා ගේන එකක් ඇඳගෙන යන්න න්නවා. එහෙම ඉන්නවා. ඒය අමුතුම අය ඒගන් ස්වාමියයට කිසිම බරක් නෑ ඇඒ ස්වාමියයක්ක් ගිහින් දෙනේ විතරයි භාවිත කරන්න ඒකත් ගෙනච්ච මිච්චර වටින එකක් මංගත් වටින්නේ ඇනි මෙච්චර ඔට පිස්සු ධනන්නේ මෙච්චර ලුකු ගන්දිර මට ඇඳුන්ගේෙන් එහෙමයි කියන්න. ඇයි ඒ අර බොහොම චාම් ජීවිතයක් ගත කරන කාන්තාවන්. ඒ වැඩේ ඔය නිශ්චූරණවට කැමතිනෑ අයිත්තමට කැමති නෑ. සරල ජීවිතයක් පිරිසිුදුව න සරල ජීවිතයක් ගත කරන කාන්තාවන්නන්නවා. ලිප්ස්චික් කිවටෙක්ස් පාවිච්චි කරන්නේ නෑ ඇඒ සමහරට ඇය ලස්සනයි ඇගේ නියපුතු රෝස පාටයි ඒගේ තොල් රතුපාටයි මූල රෝස පාටයි ඉතින් අයට මොන අත්ගාන්න ඕන්නේ. එහෙම ඒන්නවා. ඒකලු කිසිම විච්චූරණ ජාති පාවිච්චි කරන්නේ නෑ. ඒ අයි ගොඩක් අඩු ඉපතේ සියට අනුවක් කද මේ අයේද සියල් දහැක්විත දහයකුත් නැතිවෙන පුළුවන්. සමහට ඔබ ඔබත් ඔබත් මෙතල නැතු ඇති ඔබත් ආසය අම්මලත් එක පොරකනුව මේ ඇනුමිලලා ට ඇත්තිල මටබෑම මේ කදයන් අම්මට ඕන්න අයන් මඟ එන්නේ එහෙමයි කියන් අනේ මේ මටනම් බෑ පරනැදුම් ඇදග න්න අම්මල ඇදගෙන යන්න ම එන්න මං ආතම ලයිදට ෙඩ ඉන්න ඔන්න ොම තමයි කියන්න එකක් ම පුංචිල ඇදතට ොහැකි හි යනවනම් මට ඕන වගේ තු නැත්තමට බෑ. ඉතින් මගුල්ගේදර කාව්තින් තාත්තයිවරයි ඇහිඒ අම්මට වෙනම ලොකු ගාලක් කියයනකුට ියනුව තුන්හතර දෙනෙ හිටියුත්ත හෙමවරයි. ඒ අයට සියල්ල අඩුවක් නෑර කළ යුතු වෙනවා. පැදි. එහනම් මේ ශ්‍රී ලාංකය නේද කාන්තාවන් තුළ ගැහැනු පාර්ශවය තුළ ඇතිබන ඒගුල් ලෝ අථාර්ථයක් නය මේ පැදිවලා. ඒගුල් ලෝකයට පෙන්නන්න හදනවා මම් බොහම ලස්සන ජීවිතයක් ලාස්සන තැනකින්න කෙල පන්න. ඇද සමහරට පුංචි පේලි ගෙදරක වෙන්න පුළුවන් එලියට බහින්න ජැන්ඩියට. පාරේ බැහැලට හිතන්න බැහැ පේලි ගෙදරක පුචි ගෙදරකඉන්න කෙල්ලෙක්ක. අම කෙනෙක්කෙ රැයි දාන්න ගානතින සේරම දෙවල් මූන එකාගෙන. ඇඳුමත් ලොකු ගානක් ඇඳුමක් ඇඳගෙනිය. ඉන්න තනක් නෑහරියට ඒ වුනාට එලියට බහින්නේ මහ අන්දිරේක යන කෙනෙක් වන්නේ. දැම් බලනති මේ කිව්වහම සාමියයට දැන දේ බල බල මේසීමෙන් ලිපිකරු අමදක් සුදුමැලිවීගේ කුමක් නිසා දෙයත් ඉරුදිනවලදී තම මිතුරන් සමඟ වටුවන් වෙඩි තබීම සඳහා නාන්තේර් තැන්නට ඊළඟ ග්‍රිෂ් මිලත්තුවේසිය සිට යන අදහසින් තුවක්වුවක් මිලදී ගැනීමට ඔහු ඉතිරි කරගෙන තිබූ. මුදල් ප්‍රමාණයේද හරියටම ඒ ගණනම වූහෙන් අන්න දැ මෙයා මේ වටුවන් මරන්න තුවක් වුවක් ගන්න සූදානන් කරන්න ඉන්නවා ෆරෑන්කු හරසිය එයා කල්පනා කරවා මේ ටිකම දැ මේකටයනවා ඇ සුදුමැලිවෙනෝ යට කියාගන්න දෙයක් නැතින කර කියයා ගන්න දෙයක් නතිෙනවා හිතාගන්නවත් දැරියනු ඇයිඒ එහෙම තමයි සාමිය තමයි දන්නේ මුදල්ල උපේන අමාරුව කොච්චර කට්ටක් අන්න උනුද නෑද සෑහෙන නහින්න ඕන එතකොට යාට එකසරේට එක දරාගන්න බැරවෙනෝ තරේ යා ජීවිතය සතුරුුවෙන අස්ථාවත් වෙ ඒකත් කැප කරන්න වෙන කවරුවෙනුවෙන්ද තමන්ගේ භාරියාව වෙනුවෙන් බලන්න එහෙනම් හන මේ කොට සමක් කල තියාකර. අවස්ථා සම්බන්ධ වටේ හරියටටම මට කියන්න බෑ එවුනත් මං හිතනවා පෑන්කෝ හාරසීයක් විතර පෙරිමහගන්න පොළුවන් වේවි කියලා හොන කර මෙතනින් මේ ඔක්කොම දාන්න බැරි වේ සමහරුවිට මේ පුංචි කෑල්න්නේ හරියටටම මට හිතන්නව කෞද මේ ප්‍රකාශය කරන්නේ කෞ්ද මේ ප්‍රකාශය කර මැටිල්ඩා කාටද ඔහුගේ ස්වාමයට ලුයිෂල් මහත්මයට මේකට එතුරු මේක උපුට ගත්ත පාඩම දේමන්තිමාලය ඔ වගේ ප්‍රශ්න හනෝ අපි ඉදියේ දීව සාකච්ඡා කරනවා එසේවුවද ඔහෝ හොඳයි මං ඔයාට දෙන්නම් ප්‍රෑන්කු හාරසියක් ලස්සන මඇඳුමක් ගන්න උත්සාහ කරලා බලන්න කිය බලන්න යා කියටසේ මො හොඳයි මං ඔයාට දෙන්නම් ප්‍රෑන්කු හාරසිය ලස්සන මැඳුමක් ගන්න උත්සාහ කරලා බලන්නයි කියය යයා කියන. හරි හොඳයි මං ඔයාට ෆ්‍රෑන්කු හරසියක් දෙන්න ඔයාට හොන්දම මැඳුමක් ගන්න මේකේ ලස්සන මැඳුමක් ගන්න දැන්ගිතිං ඕක කනේ වැගරුන විතරයි. මැටිල් දැනිකම් කහාටයනේ. ඒතට යනවනේ ඈතටයා ගිහිල් ලවරයි ලස්සන ඇඳුම ඇදගෙන එය දැන් සිහින ලූකකට යනෝ බලන්. උත්සවදිනය ලගාවන්නට බිය ඒත් ලොයිෂල් මාත්මිය දුකෙන් හා දොම්නසින් සිටිනු දක්නට ලැබිණේ කෙසේ වුව දෑගේ ඇඳුම නම් සබදා නම්ම තිබුණේ එක් තරා සන්දාවකදී ඇගේ සැමියා ඇයට කතා කළේ මොකද දැන්ු ෑට වෙලා තියන්නේ ැ දවස්තුනක වෙේ ඉඳදන්නව ආටිකක් අමුතු විදිකට අයින්නේ පෙනවද. අහනුව මුකදන් එවාට වෙලා තියෙනවා දැන් ඇඳුමත් අරංගවා ඇයි මැනිකේ නේද ආදරින් කියනදේ ඇයි මැනිකේවට මොකක් වෙලා තියෙ. ද දවස් දෙකත් වඋනත් තිස්සේම මූුණ එල්ලගෙන ඉන්නවා තුකෙන් ඉන්නවා ඇයි මට කියන්න බෙරි මොුණෝ හරිතතියෙනවාවද කියන්න ලොකෝ ඇයි අට මොකදවෙලා තියන්නේ බලන්න කනේ කරේදාගන්න මුකුත්ම නැතිකම ගැනයි මං මේ දවස් ටිකේම කල්පනනාර හිට. මේක මගේ හිතර ලොකු අමාරුවක්. අඳින් ආබරණයක් මැඩික් ගලක් කියලා මුකුත්ම දෙයක් ඇත්තේ නැයි. ඇ පිළි තුරුදුන්නයි. ම නිකම් මනිකම් මුකුත්ම නැති එකක් වගේ පිනේවිී. පාටයට නොවෙනවා නම් වැඩිය හොඳයි කියලත් මට හිදෙනවා පේනවද. කාන්තාවූ සෑහිමට පත්තින්නේ ලේසියෙන් නේද? ය සේ සතම විදංගන සමහල්ලාට ඒක නික කෙනෙක්ගේ විවාහය දෙකෙන් එකක් තීරණය වෙනවා මොකත් එක්කො දෙන්න ගොඩ යනවා එක්ක දෙන්න අඉවර ඇයි සාමියට ගැලපෙන විදියට භාර්යාව හැසිරන්නේ නැත්තං මගේ පුතේ එයා දැඩිලෙස විශ්චූනෝට ඇබැෙුනොත් සැම් පෞුඩ් රායිත්තම ැබැහුණොත් පඩිය මදිවෙන වනේ දැයට. දවස ගානය සැලුන් එකට යන්න වුනොත් කොන්ඩ හදන්නයි ඕවා කරන්නයි ෆේෂල් දාන්නයි. කොහෙන් ද අප්පච්චිට මුදල් නේද. ඔබට හිතෙන්න දෙහෙමුණොත් අම්ම ඒ විදියට සැලුන්ගාන ගිහිල්ල ඔවිවිදියට හැඩවැඩ දාන්න ගත්තුති අපපච්චි කොච්චර හම්පුුගරත් මදිවෙන් නඇත්. යිද එහෙම අය ඕනෑ තරන්ගනවා. ෆුල්ටයිම් මෝක කරගෙන යනයි සරේදේ ඔයි විදියටමන්ටේන් කරගෙන යනයි. රටේ නැති ක්‍රීම් ජාතිගානු විවිධ ආකාරයේ වෙටමින් පාවිච්චිකන්නවා හම පාටවෙන්න විධයි වගානවා ඉන්ජෙක්සන් ගහනවා ඇඳුම් පැළඳුඇඳරු සියල්ල වෙනුවෙන් සමහට ලක්ෂ ගණන් කැප කරන මත්තුරුඉන්නවා තම භාර්යාවෙන්මෙන් ඒ අල් භාරයාවටතියන ආදරයේ සහ භාරයාවගේ හිතරි දන්න බැරි නිසා දැන්මයා කල්පනාග න මට ඇඳුමත් තියෙනවනේ මහත්තවෝ දැන් ඇඳුමක් ගෙනවා ඒ වුනාට කෝ මට මේ කරාබුකූට්ටමක් හොඳ කෝ මට හොඳ මාලයක් කෝ මට පලඳන්න කිසිවක් නෑනේ මට නහිතනව පාටීර් නොගකිෙල්ලෙන් එක ඔයායන්නේ. ො මට බෑ ඕකට ඔහුම ගිහිල්ල ඉන්න එහෙ මයි අහන්නේ මං කොහොමද ඔයා එක්ක යන්නේ කනකරටිකක් නැතුව පේනවද දැගෙතට ඔබට පණ විඩියයක් දෙනවා ඔබගේ සතුටට ඔබ සතුට වෙන්න අනුන්ගෙන් අරගෙන ගිහිල සතුටු වෙන්න පා මුළු ජීවිත කාලය වන්දිගවන්න වෙනවා ඇයි වේ අපිට තියෙන තරමට අපි ජීවත්වෙන්නවා මං එක ඇකි ව. සන්තුෂ්ටි පරමන්දාන එහ ලද්දදී සතුුවීම තර මුතුන් දනයක් මේ ලෝකෙන් නෑ බුදහදුරකයක් දේදේමයි. එනිසා අපි චාම් විය යතුයි. අනවශ්‍ය විිදියට මුදල් හදල් වේදන් කරන්න සූදානම් වෙන්න එපා ඒ සාර්ථක නෑ නමුත් මේ කාන්තාවන් ගේ්‍යතාර්ථයක් තමයි එක අතුවරයක් පිළිබිබව කරන්නේ මේ ඇයිගේ යටි සිත ක්‍රියාත්මක වනාකාරය ලොයිසල් මහත්මියගේ මනස ක්‍රියාත්මක වනා ආකාරය නේද බල ඇයගේ මනස මොන වගේ විදියට දෙ ක්‍රියාත්මක වෙන්නේ සෑහීමට නම් පත්වෙෙන්නේ මනෑ වගේ නේද අන්න ඒේකේ එකෑ මං කියන්න බල මක නිකම් මුකුත් ම නැතිය කියක් වගේ පෙනේ පෙනවත් අන්න පරිසරයම ගන්නවා මේ ඇයිගේ ආකල්ප ඇයිගේ ඇතිිස්සිත ක්‍රියාත්මක කිරීමට කතාරසය තිවුර කරන්න කතුවර ඇපුතේ ඒ පරිසරයෙන් මුගහා ගන්නවා අව්චිත්ත ගුණේ නනුන උපමාලංකාර. බලන්න කියනවිදී මුකුත්මනැති එක්කයක් වගේ පෙනේවේවත්. දැඟ උපහරණ ගන්නේ අදාළ පරිසරයම තෝරල බේරලා ගන්නේ කතා වි්‍යහාස්සයට හානියක් නොවන්න දැඩි පරිකල්පන ශක්තියක් තියනොකතුවරයටට ගීද මෝපසංකයන අතිස්සේ සාර්ථක චර්දයක්. ඇයිඒ අපි හිතන පැත්තනවේඒ කතා එවෙෙන් අන්න එකෑ විශේෂත්තිය. උඹනනාට්‍යයක් බලන් ඊළඟස තියවන දෙ උබදන්නවා මේකිහෙම බෑ අර බර්ටල් බෙස්ගේ හුණුවටේ නව කතාව. අපි හිතන්නේ අසට ඇක්තිීන්දුව දෙන්නේ නතාලියයට කියලා. බලා දෙතීන්දුව දෙන්නේ. ගෘෂ තමයි මේක අයිතිකාරය. කට්ටියේ විශ්මිතව කල් ගැහුණවගේ බලාගෙන න සතුර සතුර වැඩිකමට පැහැදිී එනගන්න එතේ දෙපුතේ පැහැදිි වෙන්න නොපට බලන්න මල්ටිකක් ගහගන්නකෝ බලන්නයා කියන මල්ටිකක් ගහගන්නකෝ යගේ සැම්ම පැවැසි හොන්ඳ ටිකක් අහගන්න පුළුවන්න්නේේද හොඳ වයින් දෙකතුනක් අහගන්න පුළුවන් හම දෙයක් කිවොත් ඒවා වර්තමාන කාන්තාවකට පිරිමිය කිවොත් අනම ඇඳුම ලස්සනයි අන්නගේ ඉස්සර හතියනව සමම්පිච්චමාටික්ත්තේ නො විතියන් රෝසමක් ගාගන්නක කොඩෙට මොකොද වෙන් ආයි නම් පාටිියත්නය කන්නේ යන්නෙම නෑයි අන්න එයාගේ චාම් ජීවිතය ගැන තමයි මේ කතා කරන්නේ ඔහු බොහොම සරලායි ඔහු බොහොම අව්‍යාජයහි. ඒ නිසා ගැන මල් ලස්සනයි මල්ටියල බ. අවුරුද්ධේ මේ කාලයේදී මල් ඇඳීම තමයි අලුත්ම පන්නේ ප්‍රෑක් උදහයක් දුන්නාම හොඳ ලස්සන රෝසමල් දෙක තුනක් ගන්න පුළුවන් වේවිී හෙත් මේ කියවුම ඇනු පිළි ගත්තාය න් කියනවා. ඔදන යුරෝපීය රටවල්ලොල මල්වලට තියෙන පුදුම ඉල්ලුවක්. කොහේ හරි යන කාටහරිගේන් දෙන්නේ අලුත්මල් ප් මල්පොකුරාඇ එයාගේ හදවත බොහොම පිරිසිදයි කෙලකන්. මලක් අපි ගන්නේ පාරිශුද්ධ භාවයටනේ මලහරි පාර්ශුද්ධයින එනිසා යිගොල්ලො හරි පිරිස්සුදුයි එගොල්ලු ඇත්තට මගත් ොත් එෙහෙම අපේ රටවල්ව ලො බගේ නෙවෙයි ඒ බොරු කියන ප්‍රමාණයා අඩුයි එකනෙකාට හිංසා කරපෝනයා අඩුයි එකිනෙකාට ගෞරෝකිෙරීම ගොලු ගවතියෙනවා අපේ ගාව නැති වුණනාට. නිසා පනි විඩියයක්ක් යේ නොට ඒ අය බොහොම පාරිශුද්ධ ජීවිතයක් එකන එක අතර බොහොම පැහැදීමකින් හිටිය ඒ නිසා අපිටත් කියනෝ අපි ඇසුරු කරණ එක්ක අපි අනිවාර්රයම හොය කියන පාරිශුද් පිරිසුදුභාවේ පැහැදිලි බව ප්‍රකට කරන්ඩ ඕන අනිවාර්යෙන් පලන්න එහෙනම් මල්ටිකාක් ගහගන්න මල්ටික් ගහා ගන්නකෝ හොන අවසා සම්බන්ධ දෙකක් තියෙනවා බලාගන්න පුළුවන් කොටස්තුනක් තියෙන ඔබේ ගහන්න පුළුවන් මෙනි මේ කොටසත් හොඳයි කනේ කරේ දාගන්න මුකුත් නැතිකමයි පැදි. ඔය අවස්ථා සම්බන්ධතික බලාගන්න ඕන බලනොන් තවකොටස්ටිගත්තියන හොඳ නෑ පෝසත් ගෑනු මෙැත්තේ දුප්පත් විදියටඉන්න එක තරම් ලැජ්ජා නැති වඩක් නෑ ඔයා කොච්චර මෝඩදයි මෙහිදී ඇගේ සෙමියා එක්වරම රාවයක් නැගවේ ගීන් හම්බ වෙන්නකෝ ඔයා ගේයාලුවව ෆොරස්ටියන ඕනාව හම්බ වෙලා පස්සෙ ගිහින් දෙනකං ඉල්ලගන්නකෝ කනට කරට දාගන්න මොකවත් එහෙම එකක් කරගන්න තරමට යාලුකමක් තියෙනවා නේ ද අනුදැන් කියනවා. ඇයෝ ඔයාට මතකන ඇද්දානේ එහෙමයිනේ ඔයාගේ යාලු වගාව තියෙනවනේ ඔක්කොම ටික මතක්කුන්න්නෙද්ද හයිෝ ඔයාගේ හොඳම යාලුවනේ ඉල්ලගන්නකො කනකරටිකක් කොයි තියෙන අයිත්තම ටි කක්දාගෙන යන්න. එයා නොදෙනවද ඔයාගේ හොඳම යාලුවනේ ඔන කිව්ව හම තම මතක්න දෙයනේ ඒකනෙනේ ඔයාගේ අච්චර හොඳ යාලුවක්කි නිදිද මෙවාම කල කරෙන්නේ හැම දෙ ඉල්ලගන්න පුළන් කෙනෙක් නේ යන්නකෝනේ නේ දෙහෙමයි කියන්නේ යන්න ගිහින් ඉල්ලගන්න බල නයාට මතක් කෙනෝ කාටද? වාමියයට දක්වන බල එයා මුලිකෙල් නෑ පොහසත් ගෑන වෙද දුපත් ඉදිරින්නේ එක තරම් ලැජ්ජාන තිව ඩක් නෑ කොම දෙගෙන නැ ඒවැඩිය කරන්න ඔයා කොච්චර මෝඩද ප ඔයා කොච්චර මෝඩ දැයි මෙහිදී ඇගේ සැමියා එක්වරම රාවයක් නැගුවේ අරෝගේ ඔයා කොච්චර මෝඩද ඔයාට මතක නැද්ද ඔයා ගයා ලුවයිඉන්නවා කියලා මෙච්චර වටිනා යාලුවක්කි දෙෙද්දී ඔය ඇයි මේ දුක්වි දෙන්නේ යන්නකෝ ගිහිල්ල බලනක. ගිහින් හම්බවෙන්නකෝ ඔයා ගයාලුවාව ෆොරස්්ටියන ඕනාව හම්බ වෙලා පස්සේ ගිහින් දෙනකං ඉල්ලගන්නකෝ කනට කරට දාගන්නමකොවත්. එහෙම එකක් කරගන්න තරමට යාලූකමක් තියෙනවානේ එක හැන්නේ ඒහම දෙක් කරගන්න තර යාුකමක් තියෙනවාේ කොච්චට හො යාලුව දන්නේ පැහදිීදී. බලන්නනම් මේ ඇසු ප්‍රීතිරාවෙන් පිට කලායි මේ ඇසු ඇ ප්‍රීතිරාවයක් පිටන ඇයිඒ ඇය අත්තිශ්‍යය සතුට පත්වෙන යාලුවට පුදුම දෙයක් තියනෙන මේ වගේ දේවලනන් තිෙනවනේ දෙකෙ ඇය නිම්හිම් නැති ප්‍රීතියක් ඇයට දැනෙනවා බලන්න ඇත්තනේ නම් මට හෙමි එකක් ගැනකල්පනාවක් උුණේ නෑනේ ඕක අපි කියනවනේ දෙියනයේ ඇත්තනන්න මට හි තුනෙම නෑනෙ හලු එහමනිග මට හි තුනෙම නෑනෙ හලු හෙමිකක්. ඇය මඟ පරාධදුක්කුණා. අම්මෝ ඔයයාගෙන් ඉල්ලගන්න පුළුවන් මට මට නොදන එකත් තිෙනවාද. ෆොස්ටියර් එයා මට හැම දෙම්ම දෙනවා බයන දෙන්නේ. අපි අගහෙනම්. බලන්න. ඊට පසුදින තවම මිතුරේ බැලීමට ගිය තමාට මුහුණ පාන්නට විය ඇති දදුෂ්කරතාව ගැන? ීවාය ඕනදැ යාලුවගාට යනෝ යාළුව ගාවට ගිහිල්ලා ඒ ගැන විස්සරටික කියනව තමම් මේ අසන වෙච්ච හැටි යාලුවට මාර වැඩේනේනේ ඇයි හලු නෑ අපේ මහත් ඇයට ලුකු පාටීකක් සිට්ටලා තියනවා ඇඳුමක් නංගත්තා මංකල්පනාගරකර හිටියනේ මට මේක නදින්න පලදින්න දේවල් නෑ කියලා මංඒක දුකින් තම හිිය. මහාවි හම්බේ. ෆොස්ටර් මහත්පියය කන්නා අඩිමේසයෙන් විශාල සරණාභරණ පෙට්ටියක් එලියට ගෙන ලොයිෂල් මහත්මියය වෙතඒ ගෙන ආවායි අනතුරුවය විවෘත කර ඇ මේ වයින් ඔට ඕන එකක් තෝරා ගන්නකිීවයි එ ප්‍රකාශයතුර අපිට පැහැදිලනමකක්ද. ෆස්ටර් මහත්මිය මැටිල් දැඩ මටිල්ඩට සෑහෙන් ආදරේ. හොඳම යාළුවෙ බව කියවෙනවා. ඒ දෙදනාතර තියෙන මිත්‍රශීලී භාවය කදිමට ප්‍රකට වෙනවා මෙ මේ කොටස තුළ පැහැදිවීද බලන්නේ. දැංගන මේ ඔබට ඉදිගලා තියන කොටසක්තියන ඒ තුළතුරින් අපිට පැහැදිලි වෙන්නේ දෙදනා දැඩිලෙස මිත්‍රශීලී භාවෙන් යුක්ත බවනේද. ihete prakashaya tulen khatu vare khatu supahadili කරව පොරටියෆොරස්ටියල් මහත්මය සැබවිම ලොයිසල් මහත්මියට මිත්‍රශීලී බවයි පැ එතකොට ඇය නැත්තයි ද යාලු අපිගැන නැත්තයිද යාලු කමගතු වැඩන ඔයාගෙන් ඕක දෙන්න බැරිනම් ඔයා ගැඇති වැඩකුත් නෑ අදින් පස්සේ අපි දෙන්න ඕන් ඇැති හම්බුවෙන් ඇේද දැගු කෙවලි කියන්නේ දුන්න ඇත්තං අහනෝතිය දෙකද නේ නෑන මේ කට්ටියට දීරණ ආහෙමද ඊට පස්සෙ ටිකදක්සකින් කියනෝ ආයි මං සම්බන්්ධයන්නේ ඇව ඔයාට එහෙම එකක්කත් මට කරන්න බරෙනම් ඔයාගේ නැති යාුගම්ම මං යාට හොමද කර ංයාට හොමදරරි ඒමයාන්. එනිසා දැම් මෙතන මේීදින්න දැඩි ලෙස්ස මිත්‍ර සීලි දැඩි ලෙස ලිංගතුයි එනිසා කියනකොටම ගෙනල්ල තියනවා මෙ ඔොයාටෝනික වටඕනි එකක් ගන්න. ඒත් තරම්ම ෆරිිස්්ටියර් මහත්මිය මැටිල්ඩදාදරේ. මැටිල්ඩස් සහ ෆරිස්්ටිය අතර දැඩි ලිංගතුක මක් තියනවා. දැඩි මිත්‍ර සීලි භාවයක්තිනවා එකන අවියෝජනය බැද මක් තියනු වෙන් කරන්න බැරි බැදීමක් තියෙනවා බලන්න. එතවට අපිට පේනවා ලුයිසල් මහත්ම ඇසුරු කරන මේ නිල බලේ දන බලය ඇත්තියන චරිතය තුළ බොහොම මානවදායාවෙන් පිරි තැනැත්තියක් කවද ෆොරෙස්ටියයද බලන්නේ. ෆොරෂටිය මහත්මියද මානව දයාාවින් ද පිරුණෝ යහපත් ගුණ ඇති තැැති එක බව ඔන්න පාට වලින් අපට පැහැදිරි වෙන්නේ ඒ වගේ සුවිශේෂී චරිතයක් කියලා පැහැදිවීද. ඇඒ තරම්ම තමන්ගේ යාළුවට ආදරේ නෑද බලන් දැන්ගෙත උයාගේ අන්නේ කතාවත් ඉවර අයිතකොට එයා ඒ බලාපොරොත්වෙන සේරු දේ දැන් ඔන්න හඟ සම්පූන දැන්ගද අයට අර්ථවිච්ච දුක්ක දෝමනස්්‍යයන් මානසික තැවුල් භාාවයන් ඔක්කොම දැම් පහවගල්ලා බොහොම සතුටගෙන්වා දවස එන්නේ කවදන කියලා. දවස ඇගිලි ගනිනවා. නේද ඒ තරම්ම සුන්දර දවසක් කුදාවීක දැම දැමියයා බලාගෙනන්නේ. එනි සමඟ දරුුණේ ඔන්න ම මේ කොටසෙන් පස්සේ. ඔබට මේකේ ඉතිරි කොඩටස්ටික සාකච්චාගරන්නවා. මේ පැහැදිලිකිරීමටි කොට පේෙනවා බලන්නතුවට ලොයිසල් මහත්මියයසා මැටිල් ඩාතලෙ තියෙන අවිියෝජනයේ මිත්‍ර සේලිභාාවය ඇයිගේ ක්‍රියා කලාපය න ඒ ස්්‍රීන්ට ආවේනිික ගතිලක්ෂණ කතුරය බොහොම යථාර්ථවාදී රීතියකින් සුපැහැදිලි වෙදිරිපත් කරනවා ඔබටත් මේකින් ගොඩත් දේවල් ගන්න පුළුවන් ඒ ඉදිරිරිමි කතාාව කියවල පැහැදිරිගලි ඕුණනාාට පස්සේ එනම්මං මේකොටසොන්න අදට හවත්තනවා අපපී ළගොරසිහම